ආයුබෝවන් ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ MNV Roadsters YouTube channel එකත් එක්ක. අද අපි කතා කරන්නේ Koenigsegg සමාගම අලුතෙන්ම හඳුන්වා දුන් Koenigsegg Gemera කියන කායක ගැන. Koenigsegg සමාගම ගැන කිව්වොත් 1994 දී ක්‍රිස්තියන් වොන් Koenigsegg ස්වීඩනයේදී තමයි මුලින්ම ආරම්භ කරන්නේ. මුලින්ම ස්ට්‍රීට් ලීගල් ප්‍රඩක්ෂන් කායක නිපද වෙන්නේ 2002 දී. ලොකු ඉතිහාසයක් නැති වුණත් අද වෙනකොට Koenigsegg සමාගම සුපර්කා ඉන්ඩස්ට්‍රි එකේ ඉදිරියෙන්ම ඉන්නවා කියලා කියන්න පුළුවන්. ඉතින් දැන් අපි Koenigsegg Gemera එක ගැන කතා කරමු. මේ කායක ටර්බෝ චාර්ජ් 2L inline 3-cylinder engine conjunction with 3 electric motors වලින් තමයි බලගැන්වෙන්නේ. ඒ කියන්නේ 2L 3-cylinder engine එකක් සහ electric motors 3ක් ලැබෙනවා. මේ කායකට 1700 horsepower එකක් තියෙන බව සඳහන් වෙනවා. ඒ වගේම පැයට කිලෝමීටර් 0-100 ගමන් කරන්න තප්පර 1.9ක් වගේ ඉතාමත් අඩු කාලයක් තමයි ගත වෙන්නේ. ඉතින් මේ කායක 2L 3-cylinder වගේ කුඩා එන්ජින් එකකින් බලගැන්වෙන හින්දා Koenigsegg සමාගම මේ කායක tiny friendly giant කියලා හඳුන්වනවා. මේ කායකේ hybrid mode එකෙන් සැතපුම් 590ක් තරම් දුර ගමන් කරන්න පුළුවන්. Koenigsegg සමාගමේ පළවෙනි all-wheel drive කායක කියලත් මේ කායක හඳුන්වන්න පුළුවන්. මේ කායකේ උපරිම වේගය පැයට කිලෝමීටර් 400ක් කියලා සඳහන් වෙනවා. ඊළඟට මේ කායකේ exterior එක ගැන කතා කරොත් ඉතාමත් අලංකාර විදිහට design කරලා තියෙනවා. ඒ වගේම කායකේ performance වැඩි කරන ඉතාමත් දියුණු carbon fiber සහ aluminium තාක්ෂණයෙන් යුතු structures භාවිතා කරලා තියෙනවා. exterior එකේ aerodynamic shape එකද ඉතාමත් හොඳට design කරලා තියෙනවා. ඉතාමත් හොඳ sound එකක් එන විදිහට titanium exhausts යොදාගෙන තියෙනවා. ඉතින් lights, tires වගේ සියලුම දේවල් වලින් ඉතාමත් aggressive පෙනුමක් මේ කායකට ලැබිලා තියෙනවා. විශේෂම දේවල් ලෙස උඩට open වෙන doors තියෙනවා. ඒ වගේම side mirrors වෙනුවට දෙපැත්තේ cameras තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. කායකේ interior එක ගැන කතා කරොත් sport design එකක් වුණාට 4 දෙනෙකුට ඉතාමත් සුවපහසුවෙන් ගමන් කරන්න පුළුවන්. ඉඩකඩ ප්‍රශ්න නැති සුවපහසු සීට්ස් මේ කායකේ තියෙනවා. පිටිපස්සේ සීට් දෙකටත් පහසුවෙන් නගින්න පුළුවන් වෙන විදිහට ලොකු ඩෝස් දීලා තියෙනවා. driving side එකේ සහ අනිත් side එකේ side view cameras වලින් පේන view එක පෙන්වන්න screen දෙකක් දීලා තියෙනවා. steering wheel එක අතරින් හොඳට පේන digital gauge class එකක් තියෙනවා. මීට අමතරව අඟල් 13ක විශාල touch screen දෙකක් ඉස්සරහ සහ පිටිපස තියෙනවා. sport car එකක් වුණාට විශේෂ දෙයක් විදිහට cup holders 8ක් තියෙනවා. කායක ඇතුළෙත් carbon fiber use කරලා ඉතාමත් අලංකාර පෙනුමක් ලැබිලා තියෙනවා. හරියට කිව්වොත් sport car එකක් කියලා හිතන්නවත් බැරි luxury interior එකක් මේ කායකේ තියෙනවා. මේ කායක 2021 දී මාකට් එකට දාන බව තමයි Koenigsegg සමාගම පවසන්නේ. ප්‍රයිස් එක ඇමරිකන් ඩොලර් මිලියන 1.9ක් පමණ වෙනවා. ඒ වගේම කාස් 300ක් පමණ නිෂ්පාදනය කරන බව තමයි පවසන්නේ. ඉතින් මේ ෆැමිලි ෆ්‍රෙන්ඩ්ලි සුපර් කායක 2021 දී ගොඩක් ප්‍රසිද්ධ වෙයි කියලා අපට හිතන්න පුළුවන්.